මම කියන රූපයට ඇතුළුව බාහිර රූප අපි ටච් කරන්නේ නැතුව නිකන් අවයන්නත් ඒ කියන්නේ දැන් අපි කිසිම දෙයක් අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ පොතුවද මේසෙද මොකුත් නැහැ නිකන් දැක්මක් විතරයි අපිට ඒ සමස්ත දැකීම ඉන්න පුළුවන් එතකොට ඇවිල්ලා මනස ඇවිල්ලා හිස් ස්වභාවයක් දෙන්නේ මේ හිස් ස්වභාවය තුළින් යම් කිසි දෙයක් අල්ලගත්තොත් ඒ රූපය සාපේක්ෂව මෙතන නිර්මාණය වෙන්නේ ඔව් ඒ කියන්නේ විඥානය විඥානය තුළින් අල්ල ගන්නවා අල්ල ගන්න දේට අත්දැක ලියද දානවා අන්න එළිය දිනනවා ඔබ මෙතන ඉන්නවා අවකාශය බාහිර වස්තු සාපේක්ෂව තමයි මම නිර්මාණය වෙන්නේ ඔව් හරිද එතකොට මේ බොරුව හැදෙන්නේ මෙහෙමනේ මේ හැමදෙරෝනේ එළියේ දෙල් ගහ දිනනවා දෙල් ගහට සාපේක්ෂව මෙතන හද ගන්නවා ඒතකොට දෙල් ගහ කියලා අවිල අතීත සංඥාවකට අවුතුම දෙයක් තමයි මේ මොහොතේ දෙල් ගහ හදගන්නේ හරිද ඔව් නම් එතකොට අපේ හැමදෙරෝනේ ඔන්න දැන් මම වහන්සේගේ ආරණ පස්සේ මොකද දන්නවද? ඩස්බින් නේ. මේ බල්ලගේ හෙවනල්ල වැඩුණාම ඇලේ ඉන්න බල්ලරවට එළියේ මම ඉන්නවා කියලා. ඔව් බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට දැන් ඒ එතකොට මේ හෙවනල්ල ඇවිල්ලා මම වෙනවා. අන්න බල්ලර වැඩුණා. එතකොට දැන් මම ඉස්සරහා තියෙන මේ මයික් එක තියෙනවා. හරි ඩස්බින් තියෙනවා කොහොමද? ඩස්බින් එක ඇවිල්ලා මම වෙනවා. එතකොට හාමුදුරුවනේ ඩස්බින් එකම මම වෙනවා නම් ඒ තනිකර ඒ මොහොතේ දැක්මම මම වෙනවා. එතකොට දකින්න දේ මම වෙනකොට ඒකේ හොදක් නරකක් අපිට අපිට එතන නැහැනේ හාමුදුරනේ. ඒ කියන්නේ මේට. හොදක් නරකක් නැහැ. ඉතින් හොදක් නරකක් නැහැනේ. එතකොට ඉතින් ඊට පස්සේ දැන් අපි ඩස්බින් එකේ බලාගෙන ඉන්නේ නැහැනේ. ඊට පස්සේ බලනවා අපි වෙන දිහා වෙන දෙයක් පේනවා. අපිට දොර පේනවා. එතන ඔන්න දොර මම වුණා. ඔව්. එතකොට අපිට හෙනවා අම්මා කතා කරනවා. අම්මගේ ශබ්දය මම වුණා. එතකොට හාමුදුරුවනේ ඒක ඇවිල්ලා එක්තරා සාපේක්ෂ අවධිය තුළ ඉන්නකොට අපේ ස්වභාවය ඒ කියන්නේ ඇවිල්ලා ප්‍රභාස්වර චිත්තය. එතකොට මේ ප්‍රභාස්වර චිත්තයෙන් අපි එළියට බැනලා යම් කිසි දෙයක් එළිය අල්ල ගන්නකොටම අල්ලගෙන දේ මම වෙනවා නම් ඒ දකින රූපය පිළිබඳ අපි නිශ්චයක් අපි එතන රාග දිවස මොහ ඇති වෙන්නේ නැහැනේ එතන අවධියෙන් 100න් ඉන්නෝ නම් මෙන්න මේ රූපේ ඒ මොහොතේ ඇති වෙන සිතක් කියලා. මොකද මම එහෙම කියන්නේ එක මොහොතේ හඩ ගන්න පුළුවන් එක හිතක් විතරයි. ඔව්. ඊට පස්සේ ඩස්බින් එක ඇවිල්ලා නිල් පාටයි මේක ලොකුයි වටිනාද කියන දෙයක් අපි ඇවිල්ලා සංස්කරණය කරොත් අනිවාර්යෙන්ම ඇවිල්ලා අර දකපු චිත්තය නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණය හරහා අරක තමයි සංස්කරණය කරන්නේ. ඔව්. එතකොට දකින මොහොතේ අපි අවිදියෙන් මෙන්න මෙහෙමයි මේක ඇවිල්ලා ගලාගෙන යන චිත්ත ස්වභාවයක් කියලා මගේ රූපේ දකින්නට මගේ රූපේ ඇතුළේ ඉතින් හාමුදුරුවෝ එතන නිවර නෙමෙයිද? ඉතින් ඒක තමයි අපි මේ හැමදාම පුණපුණා කියන්නේ ඉන්නේ නිවනේ. හැමෝම ඉන්නේ නිවනේ. අවිද්‍යාවෙ ඉන්න තමයි ඒක විශ්ේ වෙන්නේ නැද්ද මෝඩකමෙන් ඉඳ. අන්න හරි ඒක තමයි අපි හම්දුරනේ. දැන් මං ඔයාගෙම ප්‍රශ්නයක් අහන්නම් මේ මේ නිලන්ත නේද නම? ඔව් හරි මං අහන්නම්. ඔව් නිලන්ත මාත්‍ය මං අහන්නම්. එතකොට දැන් නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ කියලා මං ඇහුවොත් ඔබතුමාට මොකද්ද කියන්න වෙන්නේ? නිවන් දකින්න මයින් ප්‍රශ්නයක් ඇහුවොත් මම දෙන උත්තරේ මොකක්ද දන්නවද? දැන් ඔය කියන විදිහට ඔය කිව්ව කතාවත් එක්ක නිවන් දකින්න එක කරොත් අපි හම්දුරුනේ මේ දකින්න දැනගන්න දෙයට මේ මොහොතේ සිහිය පවත්ත මම ඔය කියපු දෙය ඇවිල්ලා සිහිය පවත්ත විතරේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම නිවනේ ඉන්නේ. අන්න ඒක තමයි මම බලාපොරොත්තු වෙච්ච වචනේ. ඒතකොට හැම මොහොතකම නිවන ඉන්නවා නම් දැන් හරි හැම මොහොතකම හැම ජනේකම නිවන ඉන්නවා නම් නිවන් දකින්න මොකද්ද කරන්න ඕනි දැන්? එතකොට නිවන් දැකීම වෙනුවෙන් කරන හැම දෙයකින්ම නිවන අහිමි වෙනවා නේද? අතුරුදහන් වෙනවා නිවන. නිවන අතුරුදහන් වෙනවා. නිවන අතුරුදහන් වෙනවා. නමුත් අපි මෙහෙමයි. ඒක යම් කිසි
ප්‍රතිපදාවක් තියෙනවනේ හැමදෙරේ. නෑ ප්‍රතිපදාව තමයි දැන් ඔවා කිව්වේ ඔය වචනෙන් දෙකෙන් තුනේ. ඔව් අන්න ඒකයි මම කියන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. චූටි දැන් ඒක කරන්න තියෙන්නේ. ඔව් දැන් ප්‍රතිපදාව ඔයා වචනෙන් දෙකෙන් තුනේ දැන් ඔය කිව්වේ ඉස්සල්ලා. දැන් මේ ප්‍රතිපදාව අහනකොට අහලා ඉවර වෙනකොට ප්‍රතිපදාව අවසන්නේ. ඔව්. ඒක අහලා ඉවර වෙලා අහපව ප්‍රතිපදාවක් වඩන්න තියෙන්න බෑනේ. ඔව්. ඊගෙන අහලා ඉවර වෙනකොට ප්‍රතිපදාව ඉවර වෙනවා. ඒක තේරුණ නැද්ද? මාරෝ බොහොම දිගේ මාරෝ ගැඹුරු පොයින්ට් නෑ නෑ මම වට වචන ලක්ෂයකින් කියන දේ ඉතාම සංක්ෂිප්ත කරලා දෙන්න හදනේ. දැන් ඔබතුමා මම ඉස්සෙල්ලා හරි ලස්සනට පැහැදිලි කරා මේ බාහිරින් පේන ඩස්බින් එක දොර ඒ දකින්න රූපේ මම බවටපත් වෙනවා. එහෙමයි අතීත සංඥා අරගෙන ඒක අපි මේ සංස්කරණය කරලා ඒක අපි හදා ගන්නවා. නමුත් මේක වර්තමානයේ තුල පෙනීමක් පමණයි තියෙන්නේ. පේන දේ බවට පත් වුනාම පේන්නේ අහවල් දේ කියන එක හිතන්න කෙනෙක් නැතුව යනවා කියන එක නෝයි කිව්වේ. හරි හරියටම හරි හම්දුරනේ. මම නිකන් කල්පනා කරා. දැන් මේක නේද මේ නිවර් කියන්නේ. ඉතින් ඒකේ තමයි අපි ඉන්නේ. ආපු පස්සේ මට කියන්න වචන. ඔව්. දැන් මං කියන්න හැදුවේ. එතකොට දැන් ඔබතුමා ඒ කිව්ව වචන ටික තියෙන්නේ. ඔව්. ඒ කිව්ව වචනේ කියන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා අවසාන වෙන මොහොත දක්වාම තමයි ප්‍රතිපදාව. ඒ කියලා ඉවර වෙනකොට ප්‍රතිපදාව අවසන්. ඔව්. ප්‍රතිපදාව අවසන් වුණාම තියෙන්නේ මොකද්ද? ඔය ප්‍රතිපදාව අවසන් පස්සේ තියෙන නිවන. ආ එහෙනම් ඒක තමයි මම මේ කිව්වේ. ඈ ඒක තේරුණොත් තමයි පුදුමේ. ඈ පඤ්ඤාව දෙන්නේ නැද්ද? පඤ්ඤාව දෙන්නේ. නෑ ප්‍රඥාව හොඳින් ඉඳන්නේ නේද ඒක කිව්වේ මම. ඈ එතකොට දැන් ඔබ දැන් ඒක ඔයා ඒක ඔයාම කියලා ප්‍රතිපදාවත් ඔයා කියලා නිවනත් මේක තමයි කියලා ඊට පස්සේ ආපහු මගෙන් අහනවා අපේ ආම්දුනේ එතකොට දැන් මම මොකද්ද කරන්න ඕනේ නිවන් දකින්න කියලා. එතකොට දැන් මම මොකද්ද කියන්න ඕනේ? පන්නේ මොහන්සේගේ ප්‍රඥාව කියන්නේ නේද? මම මොකද්ද ඔයාට කියන්න ඕනේ? දැන් මම ඔයාට දැන් ওই නිලන්ත අයියා කතා කරානේ මට මං හිතන්නේ දැන් මේ මාසයක් දෙකක් තුනක් මාස 6කට තරයක් හරි කතා කරලා තිනේ දැන් ඒ හැම වතාවම මං ඕක තමයි කිව්වේ වාඩ ඕක තේරුන්නේ නැතු උනාට ඕනේ හවුදුනේ හැබැයි වාට වෙලාවකදී ඒක තේරුණා නේද මට තේරුණා හවුදුනේ නිවන තුල ඉඳගෙන අපි නිවන හොයනවා කියන්නේ ඒ කියන්නේ හිතගත් හිත කියන්නේ හිතන් ඉන්න තැන නිවන හිතන් ඉන්න තැන නිවන නිසා හිතන් ඉන්න තැන අපිට පේන්නේ නැහනේ. ඔව්. පේන්නේ නැති නිසා නිවන වෙන තැනක ඇති කියලා අපි හිතනවා. හොයනවා. හැබැයි වෙන තැනක නිවන තියෙනවා කියලා හිතාගෙන අපි වෙන තැනකට අඩිය තියනකොට නිවන එතන වෙනව නේද? අඩිය තියෙන තැන වෙනවනේ නිවන. ඔව්. ඒ තේරුණ නැද්ද? ආයි කියන්න පුළුවන්ද? හිටන් ඉන්න තැන තමයි නිවන. ඒ කියන්නේ දැන් ඔයා කකුල් දෙක බිම තියාගෙන හිටන් ඉන්නවා නම් ඒ හිටගෙන ඉන්න තැන තමයි නිවන තියෙන්නේ. හරි? මේ උපමාවක් ඈ. හරි. ඔව්. දැන් ඔයා හිතනවා නෑ නිවන මෙතන නෙවෙයි වෙන තැනක තියෙන්නේ. ඒ නිසා මම නිවන හොයාගෙන යන්න ඕනේ කියලා තව පියවරක් ඉස්සරහට තියෙනවා. තියෙනකොට මේ නිවන අතුරුදහන් වෙලා ඒ පියවර තිබ්බ තැන නිවන වෙනවා. මේ ඇත්තට මේ මොහොත නෙවෙයි මේ මොහොතෙන් නිදහස් වුණාමයි නිවතම පවතින්නේ. හැබැයි කියන්න දෙයක් කියන්න දෙයක් නැති නිසා තමයි ওই විදිහට කියන්නේ ඒක. එතකොට පියවරක් තබන වාරයක් පාසාම නිවන නේද මේක තියෙන්නේ? අවිද්‍යාව නිසා නේද මේක පේන්නේ නැත්තේ අපිට? මෝඩකම. ඒක අවිද්‍යාව කියන්නේ මේ සරල මෝඩකම. දැන් වාම ඉස්සෙල්ලා කිව්වනේ මේකේ මේ කතාව. ඔව් ඔව් නේද? දැන් ඊට වැඩි දෙයක් තියෙන්න පුළුවන්ද? දැන් වාම කිව්වේ. දැන් ඔකට ගැඹුරු බණ මුකුත් ඕනේ නැහැ නේද? වාම කිව්වනේ ඒක. ඒක තමයි ආවදුනේ. මොකද මම මේ කවනා කරේ මෙච්චර මේ වට ගහන දෙයක් නැහැ නේද? හැබැයි අවුරුදු කීයක් වටේ ගියාද ඔක ගන්න? වාහන්සේ කියන්නේ ඉතින් මම ඒක කියන්න කිව්වොත් මේ අතීතයට කුණු බල්ල මට ඇදලා ඉඳලා දාන්න දෙනවා මං කරපු මේ කෝදේ ගියේ කායි නිරන්තර මොකක්ද කියන එක.
ඉගෙන රැවටෙනවා ඉන්න තැනට රැවටෙනවානේ මේ මිනිගන්තයි ඉන්න තැනට රැවටෙනවා කියන්නේ නිවන වෙන තැනක තියෙනවා මම ඉන්නේ වෙන තැනක කියලා. ඉගෙන මම සසරේ ඉන්නේ නිවන වෙන තැනක තියෙනවා කියලා මම රැවටෙනවානේ. ඉගෙන මම ඉන්නේ සසරේ නිවන වෙන තැනක තියෙනවා. ඒ නිසා මම සසරෙන් අත මිදලා නිවන හොයාගෙන යන්න ඕනි කියලා රැවටෙනවා. එතකොට අර අර කෙහෙල් කන මේ කෙහෙල් ලැබරිය පස්සේ යන ගොන්නු දෙන්න වගේ තමයි. අන්න හරි. කැරට් තලි. වෙහෙසක් විතරයි තියෙන්නේ. ඒක නිවන වෙනුවෙන් ඇත්තට මේක කියන්නත් බෑනේ නන්තයි. ඒ වුණාට මේක කියන්නත් වෙනවා. ඒක වාට විතරයි මං කියන්නේ වළංගු කරලා. නිවන වෙනුවෙන් ක්‍රියාත්මක වීමම සසර. ඒක මහා ප්‍රඥාවන්තයෙක්ට මේක තේරෙන්නේ. එතකොට නිවන් දකින්න මොකුත් අපි කරන්න ඕනේ නැද්ද කියලා කෙනෙක් ඇහුවොත් මං කියනවා නෑ නෑ මම එහෙම එකක් නෙවෙයි කිව්වේ කියලා මං කියනවා. හැබැයි මං ඔයාට කියනවා නිවන වෙනුවෙන් යමක් කරනවද ඒ කරන මොහොතක් පාසාම අපි සසරේ ඇවිදිනවා කියලා. ඒ නිවන වෙනුවෙන් අපි කියන්නේ එතකොට හැමෝම ගත්තොත් එහෙම නෑ අපි එළිය පැත්තකට දාමුකෝ ඔයාගේ පැත්තෙන් ගන්නකෝ. එතකොට ඔයා කත කිච්චයි. ඒ කියන්නේ නිවන වෙනුවෙන් කළ යුතු සියල්ල කරලා අවසන් නේද? ඒකෙන් දැන් ওই කියන දැක්මත් එක්ක තව මොකක් හරි කරන්න තියනවද? උවිත වැඩිය දෙයක්. මේකට වඩා දෙයක් කරන්න නැහැනේ හම්බුනේ. දැන් ආයෙ කරත් ඕකම නෙන්නේ. ওই කියන එකම. කරත් කොහෙන් කරත් මෙන්න මේකනේ තර ප්‍රතිපදාව මේකද කියන්නේ. ප්‍රතිපදාව කියලා දෙයක් නැහැ නේද? එතනෝ කරා ප්‍රතිපදාව කරන්න කිව්වොත් ඒක නෑ දෙහනවනේ. නෑ ඇත්තනම් මේකේ ප්‍රතිපදාවක් නැහැ. ප්‍රතිපදාවක් ප්‍රතිපදාවක් නැහැ. ප්‍රතිපදාවක් පණවන්න බෑ ගමනාන්තයේදී. ඒකයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිපදාවක් කියනවා කියන්නේ ඒක සසරක්. ඒ කියන්නේ ඒක නඩත්තුවක්. ඒක ගමනක්. ඒක සම්මතයක්. ප්‍රතිපදාව කියන එක නිරන්තරයි සම්මතයක්. තේරෙනවද? ඒ කියන්නේ අපි මේ දැන් නිවන් දකින්න බණ කියනවා කියලා අපිට කියන්න වෙන්නේ සම්මත පිරිසකටනේ. ඒ නිසා ඒ සම්මත පිරිසට සම්මතයට ගලපෙන විදිහට අපි නිවන් ප්‍රතිපදාවක් පෙන්නනවා. හැබැයි මහා ප්‍රඥාවන්තයෙක්ට අපි කියනවා අඟුලිමාල මම නතර වෙලා ඉන්න ඔබ නතර වෙයන්. දිත්තේ දිට්ට මත්තම්. සුතේ සුත මත්තම්. මුතේ මුත මත්තම්. විඤ්ඤාදේ විඤ්ඤාත මත්තම් කියනවා. නැගණිය සීහෙ ලව ගන්න කියනවා. ආ ගැඹුරු මහා ප්‍රඥාවන්තයෙක්ට ඒක කියන්නේ. ඔව් ඒවා කලින් ඉස්සලා කිව්ව දේ තමයි මේ කියන්නේ. දැන් ඔය අවබෝධය දැන් ගලවන්න පුළුවන්ද වෙන කාටයි? නෑ නෑ ඕක නෙවෙයි පාර මේක. මෙන්න මේකයි කියලා තව කවුරු ඇවිල්ලා කිව්වොත් එහෙම වාට ඒක බොරු වෙනවද? බොරු වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ තමන් ඒක දැකලා ඉවරයිනේ. ඔව්. අන්න ඒක තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඒක. ඒක මටවත් වෙනස් කරන්න බෑ. තේරෙනවද? වා දැකපු දේ ඒක වාට. ඒක මට වෙනස් කරන්න බෑ. ඉතින් අනේ ඉතින් වටේ නොයා බෑනේ ඉතින් ඔක අල්ලගන්න. ඉතින් එන ඉතින් අපි මහා අඟුලිමාල වගේ මහා ප්‍රඥාවන්ත වෙන්න එපේ. හැබැයි මේවයි මට සෑහෙන සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. දැන් ඔය නිලන්ත අයියා මට මාව එදා අර නිට්ටඹි ආරාමයෙන් නැද්දි නේ අපි ගිහිල්ලා හම්බුනේ අර මගදී බැස්සනේ ගම්පහ හාම් ස්වාමීන් වහන්සේට බෙහෙත් ගිහින්ද ගිහිල්ලා බැස්සේ ඔය දෙන්නත් එක්ක. ඒ බැස්ස දවසේ එදානේ අපි අන්තිමට හම්බ වෙච්ච දවස. එදා ඉඳන් මාසයකට නෑ මාස 6කට සැරයක් හරි වාමට කතා කරලා තිනවා. ඒ කියන්නේ වා පාරේ ඉඳලා තිනවා. ඔබ වහන්සේ කියන්නේ මගේ මේ කතාවුණු මගේ ඇඟේ ෆයිල් ගලින් එනවා. මම ඔබ වහන්සේට කතා කරනකොට ඔබ වහන්සේගේ WhatsApp ඉන්නවා, ඔබ වහන්සේගේ වීඩියෝ තියෙනවා. මම කවදාවත් මේකෙන් දුරස්ුන්නේ නෑ.
මම කිසිම දවසක එක මොහොතකවත් මම දුරස්තුක් නැහැ. අන්න ඒක තමයි සාක්ෂිය. මං කියන්නේ ඒ වගේ අව්‍යාජ මිනිස්සුන්ට සබදාම යුක්ති ඉටු කරනවා. දැන් කොහොමද කියන්නේ? දැන් මම දන්නවා හම්බුනේ කවුද කියන එක. ඒ කියන්නේ දැන් ඔබ දැන් මට මේ ප්‍රශ්නේ මට මේ කිය මම කියපු දේ මට ඕන නම් ගිහිල්ලා දැන් අර මේ අපි ස්වමින් මහත්මයා හිටපු පස්ලේ හිටපු කාර්ය කරන කඩට ගන්න තිබ්බා. ඔව්. නමුත් ඔබ වහන්සේ උඩ ඔබ වහන්සේට මම 3-4 පාරක් මම ඉරවුස කතාව කියනවා මට දන්නේ ස්වමින් වහන්සේ කරුණාකර දාන ඔබ වහන්සේගේ ධර්ම දේශනා. හරිම කන්නාඩි උපමාව එහෙම ඒ දවස්වල ඉඳන්ම හරණදම්ම ස්වමින් වහන්සේට වඩා ඔබ වහන්සේ ලස්සනට පැහැදිලිව මම 3-4 පාර අහනවා ඒවා. සම්පූර්ණයෙන්ම කියලා තියෙනවා අමුවෙන්ම මං ඉදා කතා කරාම කිව්වේ මෙතන එන්න කියලා බස් එක යන ගමන් ඔය බැලලා එන්න කියලා නේ මඩුවද කුරුණෑගල අනිත් යාළුවා ඉන්නේ මට මතකයි මට නිලන්ත දිල්රුක්නේ නෑ ඔයාගේ නම මේ අද නිලන්ත අතුගෝරල අන්න හරි නිශාන්ත නිශාන්තගේ නම්බරේ මං ගාව නෑ නෑ ඇත්තම සතුටු වෙන්න පුළුවන් කියන්නේ දැන් මේක ඇහිච්ච කෙනෙක් විදිහට ඔයා මේක අතන හැර අල්ලගෙන ඒ කනවැල අල්ලගෙන ආපු එක හින්දානේ අදටත් ඔයාට මට කෝල් කරපු හැටි ටග් ගාලා මේ වචන ටික ලින්ක් වෙන්නේ ඒ කනවැල අතහැරියේ නෑනේ ඒ කියන්නේ යක්ෂයා විසින් වචන උදුරගෙන ගිහින්ලා නෑ තේරෙනවද දැන් සාමාන්‍ය මිනිස්සුන්ට වෙන්නේ වනහන අනේ සාදු කියලා පිළිගන්නවා හැබැයි සතියෙන් දෙකෙන් මාසෙන් වචන ටික යක්ෂයා විසින් උදුර ගන්නවා ඒ කියන්නේ සමහර බීජ කටු මත වැටෙනවා පැලවෙන්නේ ඒ වගේ දැන් නමුත් වාග් වෙලා තියෙන්නේ ඒ හරිතන වැටිලා පැලවෙලා තියෙනවා ඒ පැලවෙන්න කාලයක් යනවනේ හැබැයි කාලයක් ගිහිල්ලා පැලවුණත් ඒක බීජ ටික සකස් වෙනවා ඒකයි කියන්නේ විශ්වාසය ඇදහිම සහ විශ්වාසය මත ඔබ ඒ කියන ස්වර්ග රාජ්‍යයට ඇතුළු කරනවා කොයි වෙලේක හරි ආයක මේක ඒකේ අය දෙකක් නැහැ දැන් දැන් ඔය කියන දැක්මට වැඩිය ඕවිතත් වැඩිය ගැඹුරු ප්‍රබාස්වර දැක්මක් තමයි ඊළඟ මොහොතේ ඉන්නේ ඒ කියන්නේ අවබෝධය කියන එක එන්නෙන් පෘතුල වෙනවා ඒ කියන්නේ පෘතුල වෙනවා උසස් වෙනවා මිසක ඒක පල්ලෙහාට යන්නේ නැහැ නේ දැන් ඔය කියන දැක්ම ආයේ වෙනස් වෙන්නේ නැහැ නේ තේරෙනවද අනිතේ තව කෙනෙක්ගෙන් අහලා මේක ඇත්ත නේද කියලා අහන්න ඕනෙත් නෑ අහන්න ඕනෙත් නෑ නමුත් ඔබ වහන්සේට මාව හමු නැත්නම් ඔබ වහන්සේමයි ගුරුවරේ ගුරුවරයාට කියේතු එක මගේ යුතුකමක් නේ ඒක හරි ඒක සාකච්ඡාව කියන එක ඒක වෙන්න ඕනේ දෙයක් හැබැයි ඒ කියන මාර්ගයාවෙන් ඉඳ තමයි යොමු වුනේ දැන් ඔබතුමාට මතකද මම මට මතක විදියට මම හිතන්නේ සෑහෙන්න මට කෝල් කරලා තියෙනවනේවා ඒ කියන්නේ මම දන්නවා මේ කෝල් එක එනකොට මෙයා අප්ඩේට් එකක් ගන්න තමයි මේ කතා කරන්නේ කියලා මන්ට අග්ගල ආන්සර් කරනවානේ හැමදාම මම කවදාවත් කෝල් එක ෆෝන් එක මිස් කරලා නැහැ වාගේ කෝල් එකකට එහෙනම් මම මිස් කරන්නේ නැහැ ඒ කියන්නේ එතකොට මට මතකයි ඒවා ඒ කතා කරනකොට ඒක දවසක් වයිෆ් ගෙදර ඉන්නකොට කතා කරා මට මතකයි ඔන්න වයිෆ් එනවා අපේ හඳුන්නේ මන් තියන්නම් කිව්වා ඒ මාරයා ඒක දවසක් ගිය පාර කතා කරනකොට ඔයගේ වැඩපොලේ ඔෆිස් එකේ ඉඳි කතා කරේ එතකොට කවුද ඇවිල්ලා මොකක් හරි වැඩක් කිව්වා එතකොට ඔයා යන්න ඕනේ කියලා ගියානේ
හැබැයි ඒ ඒ වෙනකොට මම ඔයාට කියන්න ඕන ටික කියලා ඉවරයි. එහෙමයි අවුලනේ. නේද අද මෙහෙමයි ඒ වගේ. තේරෙනවද කියන්නේ? කියන්නේ දැන් මම පාර වෙනස් කරන්නේ නැහැ නේ මේ නිලන්තයි. ඔව් නේද? නෑ මම පාර වෙනස් කරගන්නේ නැහැ. ඒ කියන්නේ මම කොහොමත් ඒකෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ වා අවුරුදු 100කින් ආයෙ කතා කරත් මම ජීවත් වෙලා හිටියොත් මම උතනින් එහාට ආයෙ ඒ ටික කියනවා. ඒ කියන්නේ මේ 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 එකම තැනක ඉන්නේ මම. තේරෙනවද? එකම තැනක ඉන්නේ. ඒ කියන්නේ ආයෙ ඒ කියන්නේ අබමල් රේනුවක සැක කරන්න අවශ්‍ය නැහැ. එකම තැන. කොහොම ඇව්වත් ඒ ඒ තැන ඉඳලා තමයි කතා කරන්නේ. උතන්ට නෙන්න ඕනේ. දැන් මං හන්නේ උතන්ට ආවට පස්සේ මේ භෞතික කාරණා කියන දේවල් නිකන් අලුයම මුළු කෙළපිඩක් වගේ හැලෙනවා කියන එක අහන්න දෙයක් නෑ නේද? ඔව් අමුතුයි. ලස්සන උපමාවක් කර ඩස්බින් එක දිහා බලන් ඉදි ඩස්බින් එක මම වෙනවා. දොර දිහා බලනකොට දොර මම වෙනවනේ. ඒතකොට ඩස්බින් එක නිරුද්ධ වෙලා දොර මම වෙද්දි ඒතකොට ඩස්බින් එක නිරුද්ධ වුණා නම් දොර මම වෙන්නත් බෑනේ. එහෙමයි. එතකොට දොර මම නිරෝධා නිරෝධානුපස්සී විහෙරසී ආපාපි සම්පජානෝ සතිමා විනේ ජීලෝකේ අභිජ්ජා දෝමනස්සං කිව්වේ ඒකයි තද සතිපට්ඨාන සූත්‍රය. නිරෝධය විතරයි තියෙන්නේ. දැන් ඔබතුමා දැන් මම මේමයි දැන් මම කියන දුරින්ද මම මේ ඩස්බින් එක දොර කියලා කිව්වා. මෙතන බලනකොට හම්බුනේ ඩස්බින් එක කවුරුන්නේ නැහැ දොරක් කවුරුන්නේ නැහැ නිකන් දැක්මක් ඉස් දැක්මක් විතරයි. දැක්මක් විතරයි. දැක්මක් ඒ කතාවට කිව්වට ඒක නෙවෙයි ඒ කියන්නේ. ඒක නෙමෙයි කියන්නේ. අන්න හරි. ඒක නෙවෙයි කියන්නේ. ඒ ඒක 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 දැන් දන්න ඒක මම දන්නවා. මේ මේ කියන්නේ මේක නෙවෙයි. කියන්නේ වචන වල නෙවෙයි. කියන්නේ අපි කතා අපි ඔබ නිරන්තයයි මයි කතා කරන වචන වල නෙවෙයි මේ කතාව තියෙන්නේ ඊට පිටිපස්සේ. ඒක පිටිපස්සේ. ඒක නමුත් අර කියන්න වචන දෙන්න බෑ. ඔව් මොකක් හරි කුණුහරුපයක් හරි කියන්න වෙනවනේ. එහෙමයි අවුලුනේ. ඒ නිසා තමයි අපි එහෙම කතා කරන්නේ. හැබැයි ඒක පිටිපස්සේ තියෙන්නේ ඒක අපි දෙන්නම දන්නවා. ඔව් හැබැයි තුන්වෙනි එක මේ අපි සාකච්ඡාව අහන් හිටියෝ තුන්වෙනියට තේරෙන්නේ නැහැ මේ වචන පිටිපස්සේ තියෙන කතාව. කතාව තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්න නම් එයාත් ඒ පාරෙම එන්න ඕනි. එහෙමයි ආවුදුනේ. ඔව් ඒකයි තියෙන්නේ. ඉතින් මේ පාර ආවුදුනේ මම අවුරුදු 10 20ක් 25ක් ආවා. දෙකවරු 20ක් 25ක්. හැබැයි ප්‍රගතියක් තියෙනවානේ ස්වාමින් වහන්සේ අම්බෙච්ච දවසේ ඉඳලම ආව. ඒ කියන්නේ ඇත්තටම උන්වහන්සේ තාම ජීවමානයිනේ. තාම ජීවමානයි. ජීවමානයි. මේ වචන හැමදාම සදාකල් ජීවමානයි. ඊගෙන තරකේ හැරෙවි මෙන කවුරුත් නැහැ. ඒ කියන්නේ මෙච්චර කාලයකට එහෙම උපමා ටිකක් කියලා මේ මිසුන්ගේ ජීවිත ආධ්‍යාත්මික ජීවිතය කනපිට හැරපු ගුරුවරයෙක් නැහැ. කොහොමද මතකද ඉස්සර කියනවා අපි ආර විශ්වෙන් කෙනෙක් ඇවිල්ලා පයින් දෙතිලා යනවා කියලා නේද? හරියටම හරි. උනාද ඇවිල්ලා කියන්නේ විශ්වෙන් කෙනෙක් පහල වෙලා ගැලුම් ඒ කියන්නේ ගැලවීමට සූසුකම් තියෙන මිසුන්ට පණිවිඩයක් දීලා යනවා. යනවා. ඔය ඒක ඇත්ත. ඔය උනාද? තෙරුවන් සරණයි.